අරාබි මුහුදු සීමාවේදී අවිගත් පිරිසක් විසින් පැහැර ගැනුණු මෙරට බහුදින යාත්‍රාව මුදා ගැනීම සඳහා බහරේනයේ පදනම් කරගත් ඒකාබද්ධ සමුද්‍රීය බලකායේ සහය ඉල්ලා ඇතයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයන් වික්‍රමසූරිය පවසනවා. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පැවසුවේ අදාළ යාත්‍රාව සමග පැවති සංනිවේදන සභත්තා මුළු මනින්ම බිඳ වැටි ඇති බවයි. දීවර යාත්‍රාව පෙරේදා පැහැර ගන්න ලැබුවේ සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් බවට සැක කරනවා. වසර ගණනාවක පළපුරුද්දේ නවීනතම තාක්ෂණයෙන් සන්නද්ධ කිංග්ස්වේ පෞද්ගලික රෝහල් ජාලේ නවතම ශාඛාව දැන් කිරිඳිවැල නගරේ. කිංග්ස්වේ පෞද්ගලික රෝහල කිරිඳිවැල. ලොරන්සෝ පුතා හතර බහුදින දීවර යාත්‍රාව පසුගිය 12 වෙනිදා වත්තල දික්කොපිට දීවර වරායෙන් දීවරින් 6 දිනක සමග සිය මංගල ගමන පිටත්ව තිබුණා. මෙම යාත්‍රාවෙන් මුහුදු ගොස් තිබුණී බියගමු වෙන්නපුසා හලාවත ප්‍රදේශවල පදිංචි දීවරයින් පිරිසක්. එම දීවරයින් පිරිස අතර MDL ප්‍රනාන්දු, KLK හේමන්ත, WSK ප්‍රනාන්දු, MBK ප්‍රනාන්දු යන අයද සිටි බවයි දෙකෝපිට වරායේ ප්‍රකාශකයෙකු කියා සිටියේ. මෙම පිරිස කොළඹ සිට නාවික සැතපුම් 1160ක් දුරින් ජාත්‍යන්තර මුහුදු සීමාවේ සිය දීවර කටියතුවල නිරතව සිටියදී කිසියම් නාඳුනන යාත්‍රාවක් පැමිණ ලොරන්සෝ පුතා හතර යාත්‍රාව ලුහුබැඳ ඒ අත්පත් කරගෙන තිබෙනවා. ඔවුන් ඒ බව මෙරටට දැනුම් දී ඇත්තේ පෙරේදා දිනයේදී. කොල්ලකරුවන් දෙදෙනෙක් දීවර යාත්‍රාවට නැග අහසට වෙඩි තබා කාර්ය මණ්ඩලය සිය භාරයටගෙන ඇතැයි දීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සුසන්ත කහවත්ත මහතා සඳහන් කළා. බහුදින දීවර යාත්‍රා 30කට ආසන්න ප්‍රමාණයක් රැකියාව කරමින් ඉඳලා තියෙනවා. ඒ අවස්ථාවේ යම්කිසි ආගන්තුක යාත්‍රාවක් අඩි 75ක් 70ක් ප්‍රමාණ විශාල මේ අපේ රැකියාව කරමින් සිටින දීවරංගේ දෙසට ගමන් කරලා තියෙනවා. එක්වරම මේ යාත්‍රාව අපේ යාත්‍රාවත් දෙසට වේගයෙන් ගමන් කරලා මේ කියන ලොරෙන්සන් පුතා හතර කියන බහුදින දීවර යාත්‍රාවේ පැමිණි පිරිසෙන් කීප දෙනෙක් ගොඩ වෙලා තියෙනවා. ඉන්පස්සේ අහසට වෙඩි තැබීමකුත් සිද්ධ වෙලා තියෙනවා කියලා තමයි ඒ අසල තියෙන දීවර යාත්‍රා අප වෙත දැනුම් දීමක් සිදු කළේ. අපි හරියටම දන්නේ නැහැ කවුද පැහැර ගත්තේ කියලා. නමුත් දීවරයන් ප්‍රකාශ කරන විදිහට මේක සෝමාලියන් හෝ වෙනත් සන්නද්ධ පිරිසක් විය හැකියි කියන විශ්වාසය තමයි තියෙන්නේ. මේ යාත්‍රාව සමග සංනිවේදන කටයුතු පවත්වාගෙන ගිය පණිවිඩු හුමාර යන්ත්‍ර සියල්ලම මේ වෙනකොට අක්‍රිය කරලා තියෙන්නේ. ඒ නිසා අපිට හරියටම කියන්නට බැහැ මේ මොහොතේ යාත්‍රාව අරගෙන යන්නේ කොයි ප්‍රදේශයටද කියලා. මේ යාත්‍රාවේ නියමුවා සමග තවත් කාර්යමණ්ඩලයේ 5 දිනක් ඉන්නවා. ඒ කියන්නේ කාර්යමණ්ඩලයේ 6 දිනක් සම්පූර්ණයෙන් ඉන්නවා. 6 දෙනා අතරින් 3 දිනක් මැතරම එකම පවුලේ සමාජිකයන්. අපි ඕනෑම අවස්ථාවක පුළුවන් මේ sannivedana ගුවන්විදුලි යන්ත්‍රය නැවත සක්‍රිය කරලා අපිට ගොඩබිමට හෝ වෙනත් යාත්‍රාවට ඇමතීමක් ලබා දෙන්න යනු අපි විශ්වාස කරනවා. මේ යාත්‍රාව යම්කිසි ගොඩබිමකට අරගෙන ගියාට පස්සේ මේ sannivedana යන්ත්‍රය පාවිච්චි කරලා ගොඩබිමට හෝ අපේ යාත්‍රාවකට හෝ ඇමතීමක් ලබා දෙයි කියලා. මෙම සිදුවීම සම්බන්ධයෙන් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයන් වික්‍රමසූරිය මහතාගෙන් දසත නිවුස් විමසීමක් කළා. දිනේදී නාවික හමුදාවට වාර්තා වුණා කොළඹ ඉඳලා නාවික සතකුම් 1160 රටේට වෙන්න සීෂෙල්ස් රාජ්‍යයට උතුරින් ජාත්‍යන්තර මෝදේදී ශ්‍රී ලංකාවට අයත් බහුදින දීවර යාත්‍රාවක් දීවරයන් 6 දෙනෙකු සමග සෝමාලියානු මුහුදු කොළකරුවන් ගහන්න අසලා තියෙනවා කිය. මේ සම්බන්ධයෙන් නාවික හමුදාව එහෙම ප්‍රදේශයේ ආවට සිටින සියලුම රටවල් වලටත් බහරින්නල තියෙන ඒකාබද්ධ සමුද්‍රීය බලකාය විතරක් දැනුවත් කරලා තියෙනවා. මම ඒකාබ සමුද්‍රීය බලකාය පිටවලා තියෙනම මේම සෝමාලියානු මුහුදු කොළකරුවන් ගැටලුව විසඳීමට එක්සත් ජාතික සංවිධානයේ ශ්‍රී ලංකා නාවික හමුදාව මේ පිළිබඳව දිගින් දිගටම විමසලත් කටයුතු කරනවා.